අයිපොන් සුබ දවසක් ඔබට යහපත් දවසක් හැමදාමත් වගේ යහපත් වෙන්න ඔබේ ජීවිතයේ ඔබ මොනවද කරන්නේ ඔබ මොනවද ඔබේ ජීවිතයේ යහපත් කරගන්න ආයෝජනය කරන්නේ ඔබ හිතනවා වෙන්නට පුළුවන් ඔබ වැඩිපුරම එකතු කරන්න ඕනේ මුදල් නැත්නම් වත්කම් නැත්නම් ඔබ හිතන පවුලේ සතුට වැඩි කරගන්න කැමති නම් ඒ දේවල් වෙන්නේ නැති කියලා. හැබැයි ඔය හැම දෙයකටම බලපාන පොදු සාධකයක් තියෙනවා. ඔය හැම දෙයකටම කලින් හිතන්න දෙයක් තියෙනවා. ඒ තමයි ඔබ යහපත් ඔබ නිරෝගීමත්ව හිටියොත් තමයි ඔය හැම දෙයක්ම ඔබට ළඟා කරගන්න පුළුවන් වෙන්නේ. ඔබේ පවුල තුළ සතුට ගොඩ නගා ගන්න පුළුවන් වෙන්නේ ඔබ නිරෝගීමත්ව හිටියොත්. එහෙනම් ඉතින් අපි හැමදාමත් වගේ මතක් කරනවා ඔබට තියෙන එකම යහපත ඔබට තියෙන එකම වත්කම තමයි ඔබේ නිරෝගී භාවය. එහෙනම් ඉතින් අදත් අපි කතා කරන්න සූදානම් වෙලා ඉන්නේ ඔබේ නිරෝගී බව වැඩි කරගන්න විශේෂයෙන්ම අපේ වයසත් එක්ක අපිට එන ප්‍රශ්න ගැටලු වලට අපි කොහොමද නිර්භයව උත්තර ලබා දෙන්නේ කියන කාරණාව පිළිබඳව කතා කරමු. මැදි වයස ඇති වෙන්න පුළුවන් සංකූලතා. මොන වගේ සංකූලතා වලටද අපි පත් වෙන්නේ? නැත්නම් මොන වගේ සංකූලතා වලට අපිට මුහුණ දෙන්න සිද්ධ වෙයිද? විශේෂයෙන්ම අපි කතා කරමු කාන්තාවක් විදිහට නම් ඔබ මේ ජීවිත කාලයේදී ඔබට අවශ්‍ය වෙලා තියෙන ජීවත් වෙන්න ඔබට මවක් වෙන්න අවශ්‍යයි නම් ඒ කාල සීමාව තුළ ඔබ කොහොමද ආදරණීය මවක් වෙන්නේ? මැදි වයසේ ඉන්නවා නම් ඔබ කොහොමද ඔබ අම්මා කෙනෙක් වෙන්නේ? ඒක ඔබට ප්‍රශ්නයක්ද ගැටලුවක්ද? ඒ දේවල් පිළිබඳව කතා කරන්න අපි අද සූදානම්. සුපුරුදු විදිහටම ඔබට ආරාධනා කරන එන්න අපිත් එක්ක එකතු වෙන්න. අදත් අඩ හෝරාවක් වෙන් කරගන්නේ ඔබේ ජීවිතය වෙනස් කරන කතා බහ ඔබට සමීප කරන්න. මේ කතා බහ ඔබට සමීප කරනකොට හැමදාමත් වගේ අදත් අපිත් එක්ක කෙනෙක් එකතු වෙලා ඉන්නවා. ඒ තමයි ඩයලොග් ඔබට හඳුන්වා දෙන ඩොග් 990 ඇප් එක පිළිබඳව. නවීන තාක්ෂණය දියුණු දැක්මකින් යුක්තව හැමදාමත් වගේ අනාගතය ගැන කල් තියාම හඳුනාගෙන තමයි මේ ඇප් එක අපිට හඳුන්වා දීලා තියෙන්නේ. ඒ නිසා නිරෝගීකම ගැන යම් ප්‍රශ්නයක් ගැටලුවක් තියෙනවාද ඒ ප්‍රශ්න අවම කරලා ගැටළු අවම කරලා ඒ දේවල් වලට හරියන සාධකයන් මඟ පෙන්වීම කරන්න මේ ඇප් එක අපිත් එක්ක සූදානම්ින් ඉන්නවා. ලංකාවේ තියෙන හොඳම රෝහල වගේම ඔබට තියෙන ළඟම පහසුම රෝහල හඳුන්වා දෙන්න. ඔබේ රෝගයේ තියෙන හොඳම විශේෂඥ වෛද්‍යවරයා හඳුනා ගන්නට. ගුණාත්මක ඖෂධ වෙළඳසැල් රසායනාගාර පහසුකම් සේවාවන් පිළිබඳව හරියාකාර දත්ත ලබා ගන්නට ඔබට මේ ඇප් එක හරහා පුළුවන් කමක් තියෙනවා. ඒ වගේම ඕනම තැනක ඉඳන් ඔබේ විශේෂඥ වෛද්‍යවරයා channel කරගැනීමේ පහසුකම් වගේම ඔබේ වෛද්‍යවරයා සමගින් audio video තාක්ෂණත් එක්ක සම්බන්ධ වෙලා කතා බහ කරන්න උපදෙස් නිර්දේශ ලබා ගන්නට ඔබට හැකියාව තියෙනවා. ඒ වගේම අවශ්‍ය නම් බෙහෙත් හෙඩ් ටික රසායනාගාර පහසුකම් සේවාවන් ටික නිවසටම ගෙනවා ගන්න. ඒ සියල්ලක් සමීප කරන්න මේ ඇප් එක හරහා අපි සූදානම්ින් ඉන්නවා කියලා ආදරෙන් මතක් කරනවා. ඉතින් මෙතරම් වාසි ප්‍රමාණයක් ඔබට ලබා දෙන මේ ඇප් එක හරහා ඔබට පුළුවන්කමක් තියෙනවා ජීවිතය ජය ගන්න නිරෝගීමත්ව ඉන්න. ඉතින් ඩයලොග් පාරිභෝගිකයන් හට විතරක් නෙමෙයි අනිකුත් ජාලා භාවිතා කරන පාරිභෝගික වටහාටත් මේ සඳහා අවස්ථාව තියෙනවා. කරන්න තියෙන පුංචි දෙයයි 0117 999 දුරකථන මාර්ගය වගේම අපේ වෙබ් අඩවියත් මතක් කරන්න www.doc.lk හරහා තවත් වැඩිදුර විස්තර දැනගන්න පුළුවන්. එහෙනම් ඒ සියල්ලක් මතක් කරමින් අපි සූදානම් මැදි වයසේදී ඔබට ඇති වෙන්න පුළුවන් සංකූලතා පිළිබඳව නිවැරදිව කතා කරන්න. ඔබට බොහොම හුරුපුරුදු ඔබ දන්න කියන ඔබේම වෛද්‍යවරයෙකුටයි අපි ආරාධනා කරේ. අදත් පිළිගන්නවා ප්‍රජා වෛද්‍ය විශේෂඥවරයින්ගේ සංගමයේ නියෝජනය කරමින් ප්‍රජා වෛද්‍ය ලේකකාධිකාරී වෛද්‍ය පූජානි ඊළඟ සිංහ වෛද්‍යවි බොහොම ආදරෙන් ගෞරවයෙන් වැඩසටහන පිළිගන්නවා. අයිබුවන් සුබදාස්තුවන් මහන්කා. හරි වෛද්‍යවනි, අපි මේ බොහොම ආදරෙන් වැඩසටහන එකතු කර ගන්නකොට අපි කතා කරන්නේ අද ටිකක් ආදරේ හිතන කාරණාවක් නන්නේ මේ හොඳ යහපත් කාරණාවක් නෙමෙයි අපිට තියෙන්න පුළුවන් ඇති වෙන්න පුළුවන් සංකූලතා ප්‍රශ්න ගැටලු ගැන. වෛද්‍යවනි මෙහෙම අහන්නම්කෝ, දැන් මැදි වයසේ ඇති වෙන්න පුළුවන් සංකූලතා කොහොම ගොඩක් හරියට ওই වචනයත් එක්ක තේරුම තේරෙන්නේ නැහැ. මොනවද සංකූලතා? සංකූලතා කියන්නේ මොකද්ද? හරි නිර්වචනය මොකද්ද? අපි එතනින් කතාව ආරම්භ කරමුද? ඔව් මහරක, අපි මේක සුබදායක දෙයක් නෙමෙයි. ඒ වුණාට ඕනෙම දෙක සුබ පැත්තක් බලන්න පුළුවන්. පුළුවන්නේ. ඉතින් එතකොට අපි මුලින් සංකූලතා ගැන දැනගත්තොත් මේ සංකූලතා අවම කරගන්න විදිහක් අපිට හිතන්න පුළුවන්. ඉතින් ඒක ගැන අපි කතා කරනවා නම් සංකූලතා කියන එක අපි දැනගන්න ඕනේ. මොනවාද මේ සංකූලතා? මැදි වයස කියන්නේ අපි කලින් කතා කරා වගේ අවුරුදු 35ට වඩා වැඩි වයසේදී අපේ කාන්තාවක් ගර්භණී භාවයට පත් වෙනවා නම් අපි ඒකට කියනවා මැදි වයසේ නැත වැඩිවියේ ගර්භණී භාවය කියලා. ඒකට මේ තත්ත්වයේදී ඇති වෙන සංකූලතා ගත්තොත් මවගේ පැත්තෙන් මවට ගර්භණී භාවයට පත් වෙන මොහොත වෙනකොට දිය වැඩියාව එහෙම නැත්නම් අදිරුධිර පොහෙදනේ එහෙම නැත්නම් හෝමෝනවල මොන යම් හෝ නෝමල් නැති තත්ත්වයක්, ඒ කියන්නේ අසමතුලිතතාවයක් අඩුවීමක් වැඩිවීමක් තියෙන්න පුළුවන්. ඊට අමතරව වෙනත් බෝ නොවන රෝග ගොඩකින් මෙයා පෙළමින් ඉන්න ඉඩකඩ තියෙනවා. මොකද අවුරුදු 30න් පස්සේ
අපි අතර මේ නන් කමියුනිකබල් ඩිසීස් එහෙම නැත්නම් බෝනොවන රෝගම් වලට තියෙන අවධානම වැඩි. ඉතින් මේකත් එක්ක අපි ඉස්සරහට යනකොට මේ අපි ගර්භණී භාවයට පත්වෙන්න යනකොට පොඩ්ඩක් ඒක පොඩ්ඩක් එහාට යන්න පුළුවන්. තව තවත් 35න් පස්සේ අපි හදන්න ගියාට 36 නුත් ඇති වෙන්න පුළුවන්, 37 නුත් නැති වෙන්න පුළුවන්, 40 වෙනකොටත් නැති වෙන්න පුළුවන්. ඉතින් මොකද කරන්නේ? අපේ කාන්තාවන්ට ඊළඟට තියෙන විසඳුම තමයි මේ නවීන තාක්ෂණයට මාර්ග යොමු වෙන්න ඉඩකඩ තියෙනවා. එතකොට මේ නවීන තාක්ෂණය භාවිත කරලා අපිට දරුවෙක් හදාගන්න පුළුවන්. මේකේ කිසිම වැරැද්දක් නැහැ. හැබැයි මේකට සමාන වෙලාවට අපිට ලොකු මුදලක් වැය කරන්න සිද්ධ වෙනවා. ඊළඟට එතනින් එහාට ගියපුවහම අපි මේ ගර්භණී භාවයට පත් වුණොත් එතනින් නම් යනකොට අපි මේ රෝගී තත්ත්වයන් සහිත මවක් ඉදිරියට යනවා වෙන්න පුළුවන්. ඊළඟට අලුතින් රෝගී තත්ත්වෙ ඉන්න පුළුවන්. ඒ කියන්නේ ගර්භණී භාවය නිසා ඇති වෙන අධිරුධිර පීඩන, එහෙම නැත්නම් ප්‍රෙග්නන්සි ඉන්ඩියුස් හයිපර්ටෙන්ෂන් කියලා කියනවා. එතනින් එහාට ගියපුවහම ගෙස්ටේෂනල් ඩයබටිස්, එහෙම නැත්නම් ගර්භණී භාවය නිසා ඇති වුණ දියවැඩියාව තත්ත්වයක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මේ අපිට එතනින් එහාට ගියපුවම එන්න පුළුවන් ප්‍රී එක්ලැම්සියා, එහෙම නැත්නම් එක්ලැම්සියා කියන්නේ ගර්භණී වලිප්පුව වගේ දේවල්. මේ ගර්භණී සමය තුල ඇති වෙන්න තියෙන අවදානම වැඩි මේ මැදිවියත් එක්ක. ඊළඟට අපි කතා කරොත් මේ දරුවා අපි ප්‍රසූත කරන්න යනවා, අපේ බඩේ ඉන්න දරු පැටියව ප්‍රසූත කරන්න යනවා අපි මේ කාන්තාව. එතකොට මේගොල්ලන් ගොඩක් වෙලාවට අපි සිසේරියන් සැත්කමකට යොමු කරන්න සිද්ධ වෙනවා. මේවා හදිසි සිසේරියන් සැත්කම් වෙන්නත් පුළුවන්, එහෙම නැත්නම් අපි කලින් තීරණය කරපු සිසේරියන් සැත්කමක් වෙන්නත් පුළුවන් මාර්ග. එතකොට මේ හදිසි සිසේරියන් සැත්කමකට යනවා නම් මේකේ අවදානම මවට බලපෑ මේ අවදානම නිසා බලපෑම වැඩි. ඊළඟ දේ තමයි මෙයා අපි මේ කාන්තාව නෝමල් දරු ප්‍රසූතිය එකටම නැත්නම් සාමාන්‍ය දරු ප්‍රසූතියකට යනවා වුණත් මෙතනත් ලොකු අවධානමක් දෙනවා. දරුවා බිහි කරන්න ගිහම දරුවා එළියට එන්නේ නැති වෙන්න පුළුවන්. අපිට ෆෝසෙප්ස් එහෙ නැත්නම් අඩු භාවිතා කරන්න සිද්ධ වෙන්න පුළුවන්. එතනින් එහාට ගිහිලා අඩුවලට අමතරව වැකියුම් පාවිච්චි කරන්න පුළුවන්. මේ විදිහට අපි මේවට කියනවා අපි ඉන්ස්ට්‍රුමන්ටල් ඩෙලිවරිස් කියලා. මේ තත්ත්වවලට යන්නේ ඉඩකඩ තියෙනවා. ඊළඟට අපි තව සංකූලතාවලට කතා කරොත් දරු ප්‍රසූතියෙන් පස්සේ අධිරුධිර වහනයක් සිද්ධ වෙන්න පුළුවන්. මේක නිසා මවගේ ජීවිතේ නැති වෙන තත්ත්වයට එන්න පුළුවන්. මෙවැනි කියන නොකියන ලොකු අවදානම් තත්ත ගොඩක් තියෙනවා මේ මැදිවියත් එක්ක. ඊළඟට දැන් අපිට වටිනම දේ අපේ දරු පැටියනේ. මහක මේ දරු පැටියටත් අවදානමක් තියෙනවා. මේ දරු පැටිය අපිට කාලය යන කලින්, ඒ කියන්නේ සති 40 සම්පූර්ණ වෙන කලින්, ගොඩක් කලින් ප්‍රීමැචුව බේබි කෙනෙක් විදිහට අපිට නොමේරු දරුවෙක් විදිහට බිහි කරන්න ඉඩකඩ තියෙනවා. මේ නොමේරු දරුවෙක් බිහි කරොත් අපිට මෙයව දැඩි සත්කාරයට යොමු කරන්න වෙනවා. මෙයාට සංකූලතා ඇති වෙන්න අවධානම වැඩි. ඒ වගේ දේවල් වෙන්න පුළුවන්. ඊළඟට බර අඩු දරුව බිහිවීමේ හැකියාවත් ගොඩක් වැඩි. ඊළඟ දේ තමයි අපේ ගර්භාෂය ඇතුළේදීම දරුවා නැති වෙන්න, එහෙම නැත්නම් මලදරු උපතක් වෙන්න තියෙන හැකියාවත් වැඩි මේ සමග. ඉතින් අපි මේවන් තමයි මේ මැදිවියේදී ඇතිවන සංකූලතා විදිහට අපි හඳුන්වන්නේ මාර්ග. හරි, අපි සංකූලතාවය නැත්නම් මැදි වයසේදී ඇතිවෙන්න පුළුවන් සංකූලතාවයන් පිළිබඳව නිවැරදිව හඳුනාගත්තා. අපි තවදුරටත් කතා කරන්න සූදානම් වෙලා ඉන්න එවැනි අවස්ථාවකට මූණ දෙනකොට ඔබ කොහොමද ඒ සඳහා සූදානම් වෙන්නේ? ඔබට ඒ වෙනස් කරගන්න බැරි අවස්ථාවක් නම් ඒට ඔබට මූණ දෙන්න සිද්ධ වෙනවා නම් ඒ සඳහා අපි ඔබව සූදානම් කරන්න. ඔහොම රැඳිලා ඉන්න අපි පුංචි විරාමයක් ලබා ගන්නට කලින් මතක් කරන්න සූදානම් වෙලා ඉන්න නැවත වතාවක් ඔබට ඩයලොග් ඔබට හඳුන්වා දෙන ඩොක් 990 ඇප් එක පිළිබඳ. මේක ඇප් එකක්. ඇත්තටම මේ ඇප් එක මගින් දෙන වාසි ටික ගැන කතා කරනකොට ඇත්තටම ඇප් එකක් කියලා හිතෙන්නේ නැහැ. හොඳ යාළුවෙක් නැත්තම් ළඟම වෛද්‍යවරයා, ළඟම හෙදිය ළඟ ඉන්නවා වගේ කියලා තමයි ඔබට හිතෙන්නේ. එහෙමනම් ඒ හොඳම කෙනා ළඟම ඉන්න වෛද්‍යවරයා හෙදිය මොනවද ඔයාලට දෙන උපදෙස්? ඒ උපදෙස් සියල්ලක්ම ලබා දෙනවා. හොඳම රෝහල විශේෂඥ වෛද්‍යවරු, ගුණාත්මක ඖෂධවලස රසායනගාර පහසුකම් සේවාවන් පිළිබඳ නිවැරදි දත්ත ඔබට එකතු කරගන්න මේ ඇප් එක භාවිත කරන්න පුළුවන්. ඒ වගේම ඔබට පුළුවන් කමක් තියෙන ඉන්න ඕනම තැනක ඉඳන් ඔබේ විශේෂඥ වෛද්‍යවර පහසුවෙන් මේ ඇප් එක හරහා channel කරගන්න. ඒ වගේම ඔබට කැමැත්තක් තියෙනවා නම් ඔබේ වෛද්‍යවරයා සමගින් හම්බ වෙන්නේ නැතුව, ඒ කියන්නේ අපි කියනවා ගිහිල්ලා රෝහලට ගිහිල්ලා හම්බ වෙන්නේ නැතුව ඔබට ඉන්න තැන ඉඳන් පහසුතාවයක් තියෙනවා නම් වෛද්‍යවරයාත් එක්ක හම්බ වෙන්න ඕන, කතා කරන්න ඕන. හැබැයි ඒක ඔඩියෝ වීඩියෝ තාක්ෂණික කරගන්න පුළුවන්ද බැරිද කියලා හිතෙන්න පුළුවන්. තාක්ෂණික දියුණු නිසා අපි ඒ අවස්ථාවත් ඔබට උදා කරලා දෙනවා. ඔබේ ජංගම දුරකථනයේ හරහාම ඔඩියෝ වීඩියෝ තාක්ෂණත් එක්ක ඔබේ වෛද්‍යවරයා සමඟ සම්බන්ධ වෙන්න පුළුවන්. ඒ වගේම ඔබට අවශ්‍ය කරන බෙහෙත්, රසායනගාර පහසුකම් සේවාවන් ටික නිවසටම ගෙන්වා ගන්නටත් හැකියාව අපි ඔබට ලබා දීලා තියෙනවා කියලා බොහොම ආඩම්බරයෙන් මතක් කරනවා. ඉතින් මේ සියල්ලක්ම ඩයලොග් පාරිභෝගිකයන් හට විතරක් නෙමෙයි, අනිකුත් ජාලා භාවිතා කරන පාරිභෝගිකයන් හටත් වළංගුයි.
කරන්න දෙන්නේ පුංචි දෙයයි. ඒ තමයි 0117යි 990යි 990. 0117යි 990යි 990 දුරකථන මාර්ගය වගේම අපේ වෙබ් අඩවියත් මතක් කරන්න www.doc.lk හරහා තවත් වැඩිදුර විස්තර දැනගන්න පුළුවන් කියලා ආදරෙන් මතක් කරනවා. එහෙනම් අපි තවදුරටත් ඔබේ සෞඛ්‍යමය කාරණාවන් පිළිබඳව කතා කරන්න මතක් කරන්න සූදානම් මේ කෙටි විරාමයේ අනතුරුව. ඊතලඟ වැඩසටහන් තුලින් අපි කතා කරන්නේ මේ මැදි වයසේදී ඔබට ඇතිවෙන්න පුළුවන් සංකූලතා පිළිබඳව. විශේෂයෙන්ම කාන්තා ඔබට තියෙන සංකූලතාවයන් අතර වාරයේදී ගර්භණී වෙන්න තියෙන ප්‍රවණතාවයත් එක්ක නැත්නම් ඔබේ තියෙන ආසාව උනන්දුවත් එක්ක ඔබ මැදි වයසේදී එහෙම අපේක්ෂා කරන කෙනෙක් නම් ඔබට මොන වගේ සංකූලතාවලට මුහුණ දෙන්න සිද්ධ වෙයිද? ඒව අවම කරගන්නේ කොහොමද කියලා අපි කතා බහ කරමින් හිටිය අදවසේදී අපි වෙනුවෙන් සම්පත්දායකත්වය ලබා දෙන ඔබ ඉතාම හොඳින් දඳුරන ඔබේම වෛද්‍යවරයයි ඇය ප්‍රජා වෛද්‍ය විශේෂඥවරින්ගේ සංගමේ නියෝජනය කරමින් ප්‍රජා වෛද්‍ය ලේඛකාධිකාරී වෛද්‍ය පූජානි ඊළඟ සිංහ වෛද්‍යතුමියයි. වෛද්‍යතුමිය අපි කතා කරමු දැන් මේ සංකූලතා අවම කරගෙන මේ ගමන යන්න පුළුවන්ද? ඒක තමයි වැදගත් වෙන්නේ මං හිතන මේ අපි කතා කරන වැඩසටහනේම අන්තර්ගතය සහ වැදගත්ම කොටස. එහෙම කරන්න පුළුවන්ද? ඇත්තටම මහර්ග අපිට මේක වළක්වන්න බෑනේ. අපේ කාන්තාවන්ට අද සමාජයේ තියෙන තත්ත්වයක් එක්කන් හැමදේම සර්ව සම්පූර්ණ කරගෙන යන්න වෙනවා ප්‍රෙග්නන්සි එකට, එහෙම නැත්නම් ගර්භණී භාවයට. එතකොට අපිට මේ වැඩි මැදිවියේදී ගර්භණී භාවයට පත් වෙන එක වළක්වන්න බෑ. හැබැයි සංකූලතා අවම කරගන්න පුළුවන්. හැබැයි මම මේ කතා කරන දේ මැදිවියට විතරක් සීමා කරන්න බෑ. අපේ ඕනෑම කාන්තාවක් ගර්භණී භාවයට පත්වෙන විට මේ දේවල් භාවිතා කළොත් හොඳ දරුවෙක් හොඳ මවක් විදිහට මේ ගර්භණී භාවය අපිට ඉවර කරන්න පුළුවන්. එහෙම නැත්නම් සතුටින් මේක බාර ගන්න පුළුවන්. අපි මේ මොනවද ක්‍රම කියලා ගත්තොත් අපිට මේක ප්‍රධාන කාණ්ඩ හතරක් යටතේ කතා කරන්න පුළුවන්. පළවෙනියට ගත්තොත් අපි ගර්භණී භාවයට පත්වීමට පෙර අපි සූදානමක් කරන්න පුළුවන්. ඊළඟ දේ තමයි ගර්භණී භාවය අතරතුර අපි විශේෂ පියවරවල් ගන්න පුළුවන්. ඊළඟ ස්ටෙප් එකට ගියොත් අපි ඩිලිවරි එකට, එහෙම නැත්නම් ප්‍රසවයට යන වෙලාවේදී විශේෂ පියවරවල් වලට යන්න පුළුවන්. පසු ප්‍රසව අවස්ථාවේදී අපි විශේෂ පියවරවල් භාවිත කරන්න පුළුවන්. අත්ම කතා කරනවා නම් මාර්ග අපේ නිදහස් සෞඛ්‍යයක් තියෙන රටක් විදිහට අපේ කාන්තාවන් හරිම වාසනාවන්තයි. ඔය පියවරවල් හතරටම අපේ නිදහස් සෞඛ්‍යයෙන් සියලුම පහසුකම් සපයලා තියෙනවා. හරි, අපි දැන් කතා කරමු ගර්භණී භාවයට පෙර ඔබට ඇතිවෙන පුළුවන් සංකූලතාවයන් පිළිබඳව. මුලින්ම දැන් කොටස් හතරක් පිළිබඳව කතා කරන්න අපි එක එක ටිකක් ලිහලා බලමු මොනවද මේ කාරණාවන් කියලා. වයිද මොනවද අපි පෙර සූදානම් වෙන්න ඕන දේවල්? දැන් අපි ගර්භණී භාවයට පෙර කියලා ගත්තොත් අපි දැන් හිතනවා දරුවෙක් හදන්න ඕනේ මාස 3කින්, මාස 6කින්, අවුරුද්දකින් වගේ. එතකොට අපිට තියෙනවා විශේෂ සායනයක්. අපේ MOH එක අපිට හැමෝම දන්නවනේ, අපේ කාන්තාවන් හැමෝම දන්නවා මේ MOH එක කියන. මෙතන තියෙනවා අපිට තියෙනවා ප්‍රී කන්සෙප්ෂන් කියලා. එහෙම නැත්නම් දරුවෙක් හදන්න කලින් අපිට ඇඩ්වයිසර්ස් සියලුම දේවල් ගැන දැනගන්න සායනයක්. මේ සායනයට යොමු වුණොත් අපි මේ සායනයේදී අපිට අවශ්‍ය සියලුම අවවාද අනුශාසනා එතනින් හම්බ වෙනවා. ඊළඟ දේ තමයි මේ සායනයේ තුලදී අපිට පරීක්ෂණ කරනවා. අපි මේකට කියන්නේ ස්ක්‍රීනින් එකක්. මම කලින් කතා කරපු අධිරුධිර පීඩනය තියෙනවාද, දියවැඩියා තත්ත්වයක් තියෙනවාද මෙයාට, එහෙම නැත්නම් මෙයාට ඇතිවෙන්න අවදානමක් තියෙනවාද, එහෙම නැත්නම් වෙනත් හෝමෝන තත්ත්වයක් නිසා දරුවට හරි මවට හරි බලපෑමක් ඇතිවෙන්න පුළුවන්ද කියන තත්ත්වේ මෙම සායනය වලදී අපි බලනවා. මේක ස්ක්‍රීනින් එකක්. එතකොට අපේ කාන්තාව අවුරුදු 35ට වැඩි හෝ අඩු හෝ දෙගොල්ලන්ටම පුළුවන් මේක හොඳ තත්ත්වයක්. අපි යොමු වෙන්න ඕනේ මෙම සායන සඳහා. මේක තමයි අපි පෙර අවස්ථාවේදී ගත යුතු හොඳම පියවර. මෙතනදී අපේ වෛද්‍යවරුන් සහ අපේ සියලුම කාර්ය මණ්ඩලය සූදානම් වෙලා ඉන්නවා උපරිම සේවය සපයන්න අපේ මේ කාන්තාවන්ට හොඳ දරුවෙක් බිහි කරන්න කලින් අපි සූදානම් වෙන්නේ කොහොමද කියන එක. හරි. ඉන්න අනුතරව ගර්භණී වුණාට පසුව ඔන්න ඔබේ ආරක්ෂාව පිළිබඳව ඔබ හිතන්න ඕනේ. අපි කියන ආරක්ෂාව තමයි ප්‍රථම තැන ලබා දිය යුත්තේ කියලා. මොනවද වෛද්‍යවරුනි ගර්භණී කාලය තුල ආරක්ෂා වීම, ඒක යම් කිසි දරුවා මාස 9 මේ ඒකාකාරීව තියාගන්න උන ආරක්ෂා වීමක්ද? අපි දැන්
මැදිවියේදී ගර්භණී භාවයට පත්වන කාන්තාවක් වුණත් ඊට කලින් ගර්භණී භාවයට පත්වන කාන්තාවක් වුණත් අපිට ලොකු පහසුකමක් සලසලා දෙනවා. අපිට දෙවනි මවක් ඉන්නවා අපේ ප්‍රදේශය තුළ. ඒ තමයි අපේ මිඩ්වයිෆ් මිස්. මේ මිඩ්වයිෆ් මිස්ට අපි දැනගත්ත ගමන් අපි අපේ අම්මට කියනවා වගේම කියන්න ඕනේ අපි ප්‍රෙග්නන්ට් වුණා එහෙම නැත්නම් ගර්භණී භාවයට පත් වුණා කියලා. එතකොට මේ අපේ මිඩ්වයිෆ් මිස් එහෙම නැත්නම් අපේ මේ ප්‍රදේශ භාර මේ අපේ PHM මෙයා අපිව යොමු කරනවා, අපේ කාන්තාව යොමු කරනවා අදාළ සායනයට. මේ සායනය තුළදී ඔගොල්ලන්ගේ සියලුම පරීක්ෂණ කටයුතු සිදු කරනවා මේ ගර්භණී භාවය තුළදී. මෙතනදී අපි සීනි බලනවා, ඔගොල්ලන්ගේ ප්‍රෙෂර් එක බලනවා, අදාළ සියලුම දේවල් දරුවාගේ සහ මවගේ යහපැවැත්මට අවශ්‍ය සියලුම පරීක්ෂණ සහ නිරීක්ෂණ සිදු කරනවා. ඉතින් එතකොට මේකට යොමු වීම තමයි ප්‍රධානම අපි මේ අවධානම් වලින් වළක්වගන්න කරන්න ඕනේ දේ. ඊළඟට ඊට අමතරව අපිට මෙතනින් ලැබෙන සහාය තමයි අපි අවධානම් මවක් විදිහට අඳුනගත්තොත්. ඇත්තටම මේ මැදිවිය ගර්භණී භාවය කියන්නේ අලුකු අවධානමක් නේ. මේගොල්ලන් කොහොමත් අවධානම් කාණ්ඩයට අයිති වෙන්නේ. ඊට අමතරව ඊට අඩු වයසේ කෙනෙක් ගර්භණී භාවයට පත් වෙලා මොනාරි අවදානම් තත්ත්වයක් තිබුණත් ඒගොල්ලත් මෙතනදී අඳුර ගන්නවා. අපි මේගොල්ලන්ව යොමු කරනවා ඊළඟට ෂෙයාඩ් කෙයා කියන තත්ත්වයට. ඒ කියන්නේ අපි මේ අපේ මොහොච් එක ඇතුලේ බලනවට අමතරව රෝහලට යොමු කරනවා. ළඟම තියෙන වැඩිම පහසුකම් සහිත රෝහලට. මෙතන විශේෂඥ වෛද්‍යවරයෙක්, ප්‍රසවහ නාරිවේදී විශේෂඥ වෛද්‍යවරයෙක් ඉන්න තැනත්. එතකොට එතනින්ද අවදානම අඩු කරනවා. මෙහෙත් අපේ මොහොච් එක තුලත් මේ මව නිතර නිතර පරීක්ෂණ වලට භාජනය කරනවා. එතකොට අපි කාන්තාවක් විදිහට කරන්න ඕනේ දේ ගර්භණී වුණා නම් අපේ මිඩ්වයිෆ්ට කියන්න ඕනේ. ඊළඟට MOH එකෙන් එම නැත්නම් අපේ සායන වලින් එන්න කියන සෑම වාරයකදීම ඒ කියන දිනේට යන්න ඕනේ, අපේ ප්‍රෙෂර් එක බලා ගන්න ඕනේ, කියන පරීක්ෂණ අදාළ දිනේට කරන්න ඕනේ. මේ අපේ කියන ඔක්කොටම අපි ඇදියබලා එහෙම නැත්නම් අපි ඒකට අනුකූල වෙලා ඉන්නවා නම් අපිට මේ අවදානම් තත්ත්ව ගොඩක් මග අරගන්න පුළුවන් ගර්භණී භාවය තුළදී. එතනින් එහාට ගියපුවහම අපි ඩිලිවරි එකට එහෙම නැත්නම් අපේ දරු ප්‍රසූතියට යනවා නම් අපි දරු ප්‍රසූතියේ මොනාහරිම රෝගී ලක්ෂණ නෙමෙයි, ඇත්තටම මේක සාමාන්‍ය තත්ත්වයක් දරු ප්‍රසූතිය ළඟයි කියලා මවට පෙන්නන මොනාහරිම ලක්ෂණයක් එනවනම් අපි ළඟම ඇති අපේ රෝහලට ඇතුළත් වෙන්න ඕනේ පුළුවන් තරම් ඉක්මනින්. මේක තමයි අපි කරන්නේ. අවසානයේ තව විනාඩි කීපයක් තියෙනවා අපිට ගන්න සිද්ධ වෙනවා. ඒ තමයි වෛද්‍යතුමනි පසු ප්‍රසව සමීදී ආරක්ෂා වීම පිළිබඳවත් කතා කරමු. කොහොමද ඒ හා සම්බන්ධයෙන් තියෙන ගැටලු කාරිතයි? පසු ප්‍රසව අවස්ථාවේදීත් අපිට ලොකු සංකූලතා ඇති වෙන්න පුළුවන්. මේ අතර ප්‍රධානම දෙයක් තමයි සයිකෝසිස්. අපේ මානසික මට්ටමේ අඩුවීමක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ බලපෑමක් වෙන්න පුළුවන්. අපි මේවට කියනවා postpartum blues, postpartum depression වගේ තත්ත්වෙ ඉන්න පුළුවන්. මේ තත්ත්ව අඳුරගන්න අපිට කෙනෙක් gedara නැහැ. මේ අඳුරගන්න පළවෙනි කෙනා මම කලින් කිව්වා වගේ අපේ midwife මේ අපේ දෙවෙනි මව. ඊළඟට එතනින් එහාට ගිහපම අපේ MOH office එක. එමුණත් අපේ clinic එක. ඒසකට අපි මේ හැම අපේ දරු ප්‍රසූතියකට යන මවක්ම යොමු කරනවා අපි පසු ප්‍රසව සායනයන් වලට. මේ පසු ප්‍රසව සායනයන් වලටත් අපි යොමු වෙන එක ගොඩක් වැදගත් වෙනවා. එතනදී අපිට මොන යම් හෝ අපේ කාන්තාවට මොන යම් හෝ අවධානමක් තියෙනවා නම්, ඊළඟට අපේ දරුවට මොන හරි අවධානමක් තියෙනවා නම් ඒක පළවෙනියෙන්ම අපි අඳුරගන්නේ මේ පසු ප්‍රසව සායනයන් තුලදී සහ අපේ නිවසට එන අපේ මිඩ්වයිෆ් මිස්. එතකොට මේ දෙකටම අපි යොමු විය යුතුයි අපේ මේ අවධානම් තත්ත්ව මඟහරවා ගැනීමට. නම් මේ අපි විශේෂයෙන්ම මේ මැදිවියේදී ගර්භණී වෙනවා නම් හරි ඊට කලින් හරි මේ දෙවිදිහටම අපිට මේක පාවිච්චි කරන්න පුළුවන් අපේ අවධානම අඩු කර ගැනීමේ ක්‍රමෝපායන් ලෙස. හරි, අවධානම අඩු කර ගැනීමේ ප්‍රවණතාවයක් විදිහට ඔබට පුළුවන් කමක් තියෙන මේ වැඩසටහන නරඹලා ඔබ ඉතාම ඉක්මනින් ක්‍රියාත්මක වීම, ඒ කියන්නේ මැදි වයසේ ගර්භණී වෙන අවස්ථාවන් අවම කර ගැනීමේ හැකියාව තියෙන, අවම කරගන්න නොහැකි කාරණාවන් තියෙනවා. එවැනි අවස්ථාවලට ඔබේ ආරක්ෂාව පෙර, ඒ වගේම ඔබ ගර්භණී අවස්ථාවේදී පසුව කොහොමද ඔබ ඒ සඳහා ආරක්ෂා වෙන්නේ, ඒ වගේ අවස්ථාවලට ඔබ කළ යුතු දේවල් නොකළ යුතු දේවල් පිළිබඳව හරියට ඔබට ඔන්න උපදෙස් මාලාවක්ම ලැබුණා. ඉතින් මේ විශේෂ වූ වැඩසටහන ඔබ වෙනුවෙන් ඉදිරිපත් කරේ ඔබට තියෙන ප්‍රශ්න ගැටලු, සමාජයේ කතා වෙන ප්‍රශ්න ගැටලු හරියාකාරව සමාජගත කිරීමේ අවශ්‍යතාවය නිසා. ඉතින් මේ සියල්ලක් මතක් කරමින් සමුගෙන යන්නේ සූදානම් වෙලා ඉන්නේ. අදවසේදී ස්තුතිවන්ත වෙනවා අපිට මේ වැඩසටහන වෙනුවෙන් සම්පත්දායකත්වය ලබා දුන ප්‍රජා වෛද්‍ය විශේෂඥවරින්ගේ සංගමේ නියෝජනය කරමින් ප්‍රජා වෛද්‍ය ලේකකාධිකාරිණී වෛද්‍ය පූජානි ඊළඟ සිංහ වෛද්‍යතුමියට. තවත් දවසක හම්බ වෙලා මෙවැනිම සමාජය අතර තියෙන කතා බහ, තවදුරටත් වෛද්‍යවරයෙකුගේ උපදෙස් අනුව අපි කතා බහ කරන්න සූදානම්. ස්තුතියි අදවසේදී ඔබතුමියගේ මේ සම්පත්දායකත්වයට.
අයිබුවන් සුබ දවසක්. හිතවතුනි අපි සමුගෙන යන්නේ සූදානම් වෙලා ඉන්නේ ආදරෙන් සිහිපත් කරන්න දෙයක් තියෙනවා. ඒ තමයි නිරන්තරයෙන්ම ඔබත් එක්ක එකතු වෙලා ඉන්න ඔබේම හිතවතා. ඒ තමයි Talk 990 අපේ ඇප් එක. ඉතින් හැම දෙයක්ම දියුණු වෙනවා. හැම දෙයක්ම තාක්ෂණය ඉහළ යනවා. ඒයි සෞඛ්‍යයට බැරි මේ තාක්ෂණය උපයෝගී කරගන්නේ. ඒ නිසා තමයි ඩයලොග් හිතලා තියෙන්නේ හැම දෙයක්ම ඇඟිලි තුඩේ වෙනසකින් ඔයාලට මේ හැම දෙයක්ම අත්පත් කරලා දෙන්න. ලංකාවේ ප්‍රමුඛ පෙළේ හොඳම රෝහල ළඟම තියෙන රෝහල පිළිබඳව විස්තර දැනගන්න විශේෂඥ වෛද්‍යවරු ගුණාත්මක ඖෂධවලසල් රසායනගාර පහසුකම් සේවාවන් කියන කාරණාවන් පිළිබඳව හරියට විස්තර දැනගන්න ඔබට මේ ඇප් එක භාවිතා කරන්න පුළුවන්. ඒ වගේම ඉන්න ඕනම තැනක ඉඳලා ඔබේ විශේෂඥ වෛද්‍යවරයා පහසුවෙන් channel කරගන්න පුළුවන් වගේම ඔබේ වෛද්‍යවරයා සමගින් audio video තාක්ෂණත් එක්ක සම්බන්ධ වෙලා කතා බහ කරලා උපදෙස් නිර්දේශ ලබා ගන්න පුළුවන්. තවත් ඔයාලට ලේසි කරලා තියෙනවා ඉන්න ඕනම තැනකට අවශ්‍ය කරන රසායනගාර පහසුකම් සේවාවන් ටික බෙහෙත් හේ ටික ලං කරලා ගන්න. පුංචි පුංචි දේවල් වලට රස්තිය අද වෙච්ච කාලේ දැන් ඉවර වෙලා ඒ දේවල් පවා අපි ලිහිසි පහසු කරලා දීලා තිනවා මේ ඇප් එක හරහා. ඉතින් ඩයලොග් පාරිභෝගිකයන් හට විතරක් නෙමෙයි අනිකුත් ජාලා භාවිතා කරන පාරිභෝගිකයන් හටත් මේ වළංගුයි. හැබැයි ඒ කොහොමද කරන්න කියලා දැන කියා ගන්න නම් මට වඩා විස්තර කියන්න කෙනෙක් සූදානම්මින් ඉන්නවා. 0111790997 දුරකථන මාර්ගය වගේම www.doc.lk කියන අපේ වෙබ් අඩවිය හරහත් ඔබට පුළුවන් කමක් තියෙනවා ඇවිල්ලා විස්තර හොයා ගන්න. එහෙනම් ඉතින් බොහොම ස්තුතිවන්ත වුණා අදවසෙත් අපිත් එක්ක රැඳිලා හිටියට. තවත් අලුත් සතියක හම්බ වෙලා කතා කරමු ඔබේ සෞඛ්‍යය කොහොමද මනාව පවත්වා ගන්න ඔබ කළ යුතු දේවල් පිළිබඳව. එහෙනම් සමුගෙන යන ඔබ හැම කෙනෙකුටම සුබ සතියක් ප්‍රාර්ථනා කරමි.